ආදරය අහිමි වීමේ හින්දා ගොඩක් වෙලාවට මේ දරුවන්ට මේ තමන්ගේ හිත ඇතුලේ තියෙන ඍණාත්මක අදහස එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය ගැන සිදුවෙන කලකිරීම ප්‍රකාශයට පත් කර ගැනීමේ නොහැකියාවක් තියෙනවා. ඒකට හේතු බොහෝමයක් තියෙනවා. ඒක හේතුවක් කියලා නැහැ. මම හේතු කාරණා දෙකක් තුනක් කිව්වොත් එම් සමහර වෙලාවට මේ කියන කාරණාව තව කෙනෙකුට තේරුම් ගන්න බැරි වෙයි කියලා හිතනවා. සමහර වෙලාවට හිතනවා තව කෙනෙකුට මම මේ කාරණාව කියපහම මං ගැන වෙන අවතක්සේරුවක් එහෙම නැත්නම් ඍණාත්මක සිතුවිල්ලක් පත් වෙයි කියලා. ඒකින්ද ගොඩක් මේ තරුණ ළමයි මේ අදහස තමන්ගේ හදවතේ හිර කරගෙන තියාගන්නවා. මේ කාරණාව නිසාම සමහර වෙලාවට අනාගතයේදී ඔහුට මේ බලපෑම මීට වඩා ඍණාත්මකව මේ සම්භාවිතාවයක් තියෙනවා. උදාහරණයක් විදිහට මම කිව්වා දැන් සමහර දරුව මේ ආදරය අහිමි වීමෙන් හින්දා මේ අත කපා ගන්නවා. මේ එක දිගට අත කපා ගන්නවා. එහෙම දරුවෝ මට මුණ ගැහිලා තියෙනවා. සමහර දරුවෝ සමහර ලාවට බිත්ති ඔළුවේ ගහ ගන්නවා. සමහර දරුවෝ සමහර වෙලාවට වීදුරු කට්ටකින් ඇඟේ කොහේ හරි කපා ගන්නවා. සමහර වෙලාවට තමන් ආදරේම කරපු තමන් කියවපු පොත් සමහර වෙලාවට පුච්චලා දානවා. ඊළඟට සමහර වෙලාවට අපි හිතන්නේවත් නැති දේවල් කරන්නේ. සමහර වෙලාවට තමන් ළඟ තියෙන වටිනාම දෙයක් පොළවේ ගහනවා. ඉතින් මේ සිද්ධි මේ දේවල් කරපුවාම සමහර අය මේ නියපොතු හපනවා. එළේන කම්ම හපනවා සමහර අය. සමහර අය කොණ්ඩේ ගලවනවා. සමහර අය ඒ කියන්නේ අවලස්සනට ඉන්නවා. සමහර අය තමන් ගැන සැලකිල්ලක් නැතුව ඉන්නවා. සමහර අය නිදා ගන්නවා. ඒ කියන්නේ උදේ ඉඳලා හවස වෙනකම්ම නිදා ගන්නවා. සමහර අය කාමරයක් ඇතුළට වෙලා ඉන්නවා. සමහර අය කාමරයක් ඇතුළට වෙලා කල්පනා කරනවා මේ මානසික ඇදවැටීමෙන් හින්දා. දුවේ පුතේ එහෙම නැත්නම් මේක බලනවා නම් වැඩිහිටියෙක් මේ වගේ තත්ත්වයක් තියෙන. ඔබ ආදරේ පරාජය වීමෙන් හින්දා හිතෙන් කලකිරෙන කෙනෙක් නම් ඔබ අදම මනෝවිද්‍යා උපදේශකවරයෙක් මුණ ගැහේ. ඒකට හේතුව තමයි ඔබට මේ අවස්ථාවේදී පුළුවන් මේ කාරණාව ඉතාම ඉක්මනින් විසඳගන්න. සාමාන්‍යයෙන් දවසක් දෙකක් ඇතුළත මනෝවිද්‍යා උපදේශකෙක් ඔබට ඩිරෙක්ෂන් එකක් දෙයි. එහෙම නැත්නම් ඔබට අරමුණක් දෙයි. ඔබට මාර්ගයක් වෙන්නයි මේක වෙනස් කරගන්න. ඔබ ඉන්න තත්ත්වය වෙනස් කරගන්න. එහෙම නැත්නම් වෙන්නේ මේ තත්ත්වය දිගින් දිගටම තිබිලා මනෝවිද්‍යාවේ තියෙන මානසික රෝගයක් බවට ඔබේ මේ සිටුවේෂන් එක සිද්ධිය පත් වෙනවා. ඉතින් එහෙම වුණොත් ඔබේ ජීවිතයේ ඉදිරි ශක්තිමත් තරුණ කාලය ඔබට අහිමි වේ. සමහර වෙලාවට රෝහල් ගත වෙන්නත් ඉඩ තියෙනවා. ඒකින්ද මේ කාරණාවක් සිත කලකිරෙන හිත ඇදවැටෙන දෙයක් වුණොත් වහාම ගිහිල්ලා මනෝවිද්‍යා උපදේශකවරයෙක්ව හමු වෙන්න ඒ සඳහා සුදුසු කම්ලත් මනෝවිද්‍යා උපදේශකවරයෙක් හම්බේ. ඔහුවෝ ඇය ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මඟ පෙන්වාවි. ඉතින් අපි ගොඩක් වෙලාවට බලන්න ඕනේ මේ වගේ දෙයක් මේ වීඩියෝ එක බලනවා නම් දෙමාපිය කවුරු හරි දරුවෙක්ගේ යම්කිසි වෙනසක් වෙනකොට ඔබට පෙනෙනවා සහ දැනෙනවා. එතකොට ඇය ළඟින් හෝ ඔහු ළඟින් ඔබ අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. සමහර වෙලාවට අපි ළඟට එනවා දෙමාපියෝ දරුවන්ව හරියට අවබෝධ කරගන්න නැතුව දරුවන්ට බයිනෝ. මම කිව්වා ඔය වගේ දෙයක් වෙයි කියලා. බලන්නකො මේ කරගෙන තියෙන දේ. සමහර වෙලාවට ගෙදරදී මීට වඩා වෙනස් ආකාරයෙන් සමහරට නරක වචන පාවිච්චි කරලා දරුවන්ට බයිනෝ. මම කියන්නේ ආදරයේ මොකක් හරි කාරණාවක් හින්දා තමන්ගේ නොදැනුවත්කම හින්දා හරි ආදරයෙන් පරාජය වෙලා තියෙනවා නම් දෙමාපිය විදිහට අපි දරුවා ළඟ සිටිය යුතුයි. මොකද ඔවුන් අපේ සම්පත, අපේ රටේ අනාගතය. ඒකින්ද අපි ඔවුන් රැකගත යුතුයි. එහෙනම් දුවේ පුතේ ඔබේ ජීවිතයේ ආදරේ අහිමි වෙලා ඉන්නවා නම් ඒ අහිමි වෙන කෙනාට පෙන්වන්න එපා ඔබ අසාර්ථකයි කියලා. අහිමි වෙච්ච කෙනාට පෙන්වන්න ඔබ සාර්ථකයි කියලා. එහෙනම් ඔබ මේ වගේ ඇබ්බැහි වීම වලට පුරුදුලා ඉන්නවා නම් විශේෂයෙන් මද්‍රව්‍ය පාවිච්චියට යොමු වෙලා ඉන්නවා නම් මේ මද්‍රව්‍ය පාවිච්චියෙන් එහෙම නැත්නම් ඔබ අත කපා ගත්තාම නැවත මේ ආදරවන්තයා හෝ ආදරවන්තිය එනවා නම් ඔන්න කමක් නැහැ ඔබ දිගටම පාවිච්චි කරන්න. එන්නේ නැහැ. ඇය හෝ ඔහු ඔබ දාලා ගියාට පස්සේ ඔබ දිහා බලන්නෙත් නැහැ. එහෙනම් මේ ඔබ කරන දේවල් ඇය හෝ ඔහුට දැනෙන්නෙත් නැහැ, පෙනෙන්නෙත් නැහැ. එහෙනම් මේ දේවල් වලින් ඔබ නාස්ති කරගන්නවා මිසක් ඒ ඔබ දාලා ගියපු කෙනාට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. එයාට ඔබ වෛර කරා කියලා ඔබට යහපතක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා යහපත් දේවල් කරන්න උත්සාහ කරන අර දේවල් වලින් මිදලා අපි ඊළඟ වීඩියෝකින් කතා කරමු. ආදරය අහිමි වෙහිඳ තරහක් ආවොත් කොහොමද පාලනය කරගන්නේ කියලා.